රෑකෑමකට ගන්න පුළුවන් විදියට අලයි චිකනුයි දාලා රස රෝස්ට් එකක් හදන්න මං අද යන්නේ. සම්පූර්ණ කුකුලෙක්ම මේ වගේ තරමක ලොකු කෑලිවලට මං කපාගෙන තියෙනවා මේ වගේ. ඒක ඊළඟට අල ටිකක්. මම මේ වගේ සාමාන්‍ය පොඩි තරමේ අල වගේක් ගෙදර තිබිලා මං ඒක ගත්තා. මං ඒක දෙකට කපලා ගන්නවා. ඊට පස්සේ රෝස්මරි. රෝස්මරි නැත්තම් ප්‍රශ්නයක් නැහැ, තිබුණොත් ඔක්ලං ගන්න. ඊළඟට මේ වගේ සුදු ලුණු ගෙඩි 6ක් 7ක්. රෝස්මරි වුණා තියෙනවා නම් ගන්න, සුපර් මාකට් එකට යන වෙලාවක තිබුණොත් මේවා අරගෙන තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ ටික දවසක්. එහෙම නැත්තම් මේක නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ, අනිත් ඒවා දාලා හදාගන්න පුළුවන්. මම මේ චිකන් එක සීසන් කරගන්න මිරිස් කුඩු, තෙල්, ගම්මිරිස්, ලුණු, විනාකිරි, ඊට පස්සේ ස්පයිසි සෝස් එකක්. මේකත් තක්කාලි සෝස් වුණත් කමන්නේ, තමන්ට කැමති විදිහකට දාගන්න පුළුවන්. මේක නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉස්ලාම මේ වගේ සුදු ලුණු බික්ක එහෙම ගහලා සාමාන්‍ය තරමේ මේ වගේ කෑලි වලට කපා ගන්නවා. මේ විදිහට කපාගෙන ටිකක් ලොකු වැඩි නම් හීනි කරගමු. ඊළඟට මේ රෝස්මරි ටිකත් කොළ ටිකක් මෙහෙම අරගෙන, රෝස්මරි ගොඩක් දාන්න එපා. මේ අමු ඒවා නිසා වේලපිය වගේ නෙවෙයි, සැරයි ගොඩක්. සාමාන්‍ය තරමට ටිකක් දැම්මම ඇති. කපනකොටම සුවඳයි. මේ අල හොඳට හෝදලා තියෙන්නේ. මං ඒක සාමාන්‍ය මේ වගේ දෙකට දෙකට කපා ගන්න. පොත්තත් එක්කමයි ගන්නෙ. පොත්ත ගලවන්නේ නැහැ. පොත්ත පීල් කරන්න යන්න එපා. මේ අල තඹලා නෙමෙයි තියෙන්නේ. අල ගෙඩි අරගෙන සෝදලා, හොඳට සෝදලා මඩ යන්න මේ වගේ අපි කපා ගත්තා. ඊට පස්සේ ඒකටත් මම ලුණු ටිකක් දාලා, ගම්මිරිස් චුට්ටක්, තෙල් ටිකක්, ඊපස්සේ මිරිස් කුඩු චුට්ටක් දාලා මේක හොඳට ලුණු හොඳට ගෑවෙන්න අපි කලවම් කරලා ඒක පොඩ්ඩක් තියලා අපි ඊළඟට චිකන් ටික සීසන් කරගමු. දැන් මම මේ චිකන් ටික සීසන් කරගන්න යන්නේ, දැන් ඕගලන්ට පෙන්වන්න ඕන නිසා මම දැන් තමයි මේක සීසන් කරන්න යන්නේ. නමුත් ඕගලන් කරනවා නම් රෑක් මේක සීසන් කරලා ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන් නම් හොඳට මේකේ රස, ලුණු, ඇඹුල් ඔක්කොම මස් එකට අල්ලනවා. ඉතින් ඒක නිසා ඒ විදිහට කරන්න බලන්න. එවෙලෙම කරනකොට අර එච්චර හොඳට මස් එක ඇතුළට ලුණු එහෙම යනවා අඩුයි. ඊළඟ එක තමයි මේක පටන් ගන්නකොටම අවන් එක රත් කරගන්න ඕන. අංශක 200ට අවන් එක රත් කරලා තියාගෙන අපි මේ වැඩි දෙයක් නෑ. දැන් මේක සීසන් කරා තිබ්බා. දැන් ඕකලන් කලින් සීසන් කරලා තියෙනවා නම් අල ටික කැපුවා, අල ටිකට ලුණු ටිකක් තෙල් චුට්ටක් දාලා කලවම් කරලා මේ ට්‍රේ එකට දාලා අවන් එකට දාන්න තමයි තියෙන්නේ. දැන් මේ චිකන් එකට රෝස්මරි, සුදු ලුණුයි ඔක්කොම දාන්න. දැන් මේ ටික දාලා තිබ්බනම් කලින් මස් එක හොඳට මේ සුදු ලුණු ඔක්කොම රස හොඳට යනවා. මං මිරිස් කුඩු තැන්දක් විතර දාන. මේවා කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් ඕකලන්ට. ගම්මිරිස් ටිකක්, විනාකිරි ටිකක් දාමු. මං කිව්වේ අර සැර සෝස් එකෙන් චුට්ටකුත් දානවා. ගොඩක් නෙවෙයි. ඊට පස්සේ ලුණු දාගමු. මොකද එක කුකුලෙක් මේ ඉන්න නිසා ටිකක් ලුණු දාගන්න ඕනේ. තෙල් මේස හැන්දක් විතරක් දාගමු. දාගෙන හොඳට
මෙන්න මේක මේ විදියට දාලා මෙහෙම ෆ්‍රිජ් එකට හොඳට වහලා ෆ්‍රිජ් එකට දැම්මනම් හරි. කලින් සීසන් කරන වෙලාවට නම් ටිකක් චිකන් කෑලි ටිකක් ලොකුවට කපලා තියෙන ඕකලන්ට කැමති විදියට කවන්නේ. මේ චිකන් බ්‍රෙස්ට් එක නිසා මම මැද පොඩ්ඩක් ඉරක් ගැහුවා, එතකොට ඇතුළටත් යන්න නිසා. ට්‍රේකට පොඩ්ඩක් දාගමු තෙල් ටික. ට්‍රේකේ හොඳට ගාගමු. චිකන් ටික අපි තියනවා. ඊළඟට අල ටිකක් තියෙනවා. තව පොඩ්ඩක් රෝස්මරි තියෙනවා නම් අරගෙන මේ අලවල උඩටත් නිකන් දාගෙන යමු. මම මේ චිකන් එකක්ම ගත්තා කියලා කිව්වනේ, අලත් නිකන් 750ක් විතර ගත්තා. මොකද දැන් මේ දෙක විතරක් ඇති. තව සලාඩ් එකක් වගේ මොනවාරි හදාගත්තා නම් පිෂ්ඨයට අල තියෙනවා, ප්‍රෝටීන්. ඊට පස්සේ සලාඩ් එකක් හරි එහෙම නැත්නම් එළවලු තම්බල හරි එහෙම කන්න පුළුවන්. ඒක නිසා අල ටිකක් වැඩිපුර දාගන්න මසුත් එක්ක කන්න. මම මේක අවන් එකට දානවා. දැන් මේක මිනිත්තු 45ක් විතර බේක් කරගන්න ඕන. 45 පැයත් අතර කාලයක් බේක් කරගන්න ඕනේ හොඳට ලස්සනට බ්‍රවුන් වෙලා එනකම්. ඉතින් අපේ චිකන් ටික බේක් වෙලා තියෙන්නේ. එන්න ඇවිත් බලන්න. බලන්න අල හොඳට තියෙනවා. පේනවාද අල හොඳට රෝස්ට් වෙලා? මේ බලන්න අල ටික ඇලෙන්නේ නැහැ. ෂෝක් එකට රෝස්ට් වෙලා තියෙන පේනවනේ අල ටික. හරි රසයි මේක. මේ වගේ සලාඩ් එකක් එක්ක සර්ව් කරා නම් හොඳයි. රෑට මේ වගේ දේවල් කන්න මං හරි ආසයි. සුප් එකක් වුණත්, හොඳ සුප් එකක් නම් සුප් බෝල්ස් දෙකක් වුණත් බීලා විතරක් ඉන්න මං ආසයි වෙන මොනවත් කන්නේ නැතුව. ඉතින් මං හිතන්නේ ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න මේ අල ටිකක්, මේ පොඩි මස් කෑල්ලක්, ඊළඟට ওই සලාද කොලයක්, එහෙම නැත්නම් එළවලු ටිකක් තම්බලා එහෙම කනවා නම් ගෙදර අයත් ආස වෙයි වෙනස් විදියකට. ඉතින් එහෙනම් මේ වගේ විශේෂ දෙයක් අරන් මං ආයෙත් එන්න. මං අනෝමා.